පටිගතකළ උත්තම දේශනාව. තව මේ ප්‍රශ්නයක්, රාග දේශ මෝහ හා දස අකුසල් පහ කිරීම සඳහා කමටහනක් වැඩි වාර ගණනක් වැඩිමෙන් කරන්න පුළුවන්ද කියලා යහන්නේ. දැන් මේ රාග දේශ මෝහ සම්පූර්ණයෙන්ම සවහ දස අකුසල් පහ කරන ක්‍රමවේදී තමයි මේ මෙච්චරලත් කියෙව්වේ. මේක කර්මස්ථානයක් කරනවා කියලා එකක් කරලා හරියන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍යයේ අයිතියෙන් ලෝකේ, ලෝක සමුදේ, ලෝක නිරෝධේ, ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගේ. ඔන්න ඔය ටිකම තේරුම් අරගෙන ඔය කිව්ව විදිහට දකින්න ඕනේ. එක්කෝ ස්කන්ධ, ස්කන්ධ මේ හේතුව, ස්කන්ධයන්ගේ පහළීමේ හේතුව ස්කන්ධ නිරෝධේ, ස්කන්ධ නිරෝධ මාර්ගේ. එක්කෝ ධාතු, ධාතු පහළ වෙන හේතුව ධාතු නිරෝධේ, ධාතු නිරෝධ මාර්ගේ. ආයතන, ආයතන පහළ වෙන හේතුව ආයතන නිරෝධේ, ආයතන නිරෝධේන මාර්ගේ. පරිත්‍යාගෝපාදී, පරිත්‍යාගෝපාදීට හේතුව පරිත්‍යාගෝපාදී නිරෝධය, පරිත්‍යාගෝපාදී නිරෝධ කරන මාර්ගය. මෙන්න මේ කියන જાතියව ඔය කියන විදිහට අහලා තේරුම් අරගෙන හතර ආකාරයේ කෝක හරි වේයන් ස්කන්ධ, ධාතු, ආයතන, පරිත්‍යාගෝපාද ආදී වශයෙන් මේ කොටසකින් ලෝකය කියන එක තෝරාගින්න. ඔය හතර ආකාරයේ සැක නැති වෙනකන් වටහා ගත්ත දාට තමන්ට මාර්ගය ලැබිලා. ඉදාට අනුන්ගේ කර්මස්ථාන හොයන්න දෙයක් නැහැ. ඒ මාර්ගය ලැබුණට පස්සේ ඊට අනුකූලව හිතන්න කියන්න කරන්න පුරුදු වෙන්න ඕන. අන්න එතකොට දකින්න දුකයි කියන්නේ මෙන්න මේ ටික. මොකක් නිසාද දුක වෙන්නේ? ඒක අනිච්ච නිසා, අනාත්ම නිසා. ඒක දුක කියනකොට දාන්න ඒක අන්තිම හේතුය දිලා තියෙනවා. දකින්න ක්‍රමය. යමක් අනිච්ච නම්, අනාත්ම නම් ඒක දාන්න පුළුවන් මොනකොටද කියලා තමන්ට ඥානියම ඥානගෝචර පිරිසුරක් එනවා. අන්න එතකොට දකින්න පංචස්කන්ධේ අනිච්ච නම්, අනාත්ම නම් ඒ චන්දරාගයෙන් බැඳින්න සුසුසුද නැද්ද කියලා තමන්ට නිගමනයක් එනවා. ඒ චන්දරාගයෙන් බැඳින්න සුසුසුයක් නැහැ කියලා දකින්න. මොකක් නිසාද? අනිච්ච නිසා, අනාත්ම නිසා දුක ගොඩ නැගෙනවා. එන පංචස්කන්ධේ සැපයි කියලා ගත්තට පංචස්කන්ධේ දුකයි කියන එක යථාර්ථයෙන් තියෙනවා, වැහිලා තියෙනවා සැපයි කියලා රවට්ටලා. රැවටුම අහුවෙනවා. අන්න රැවටුම අහුවෙනකම් මේක අහන්න ඕන. සැක නැතුව දෘෂ්ටිය බිඳිලා යනවා. පංචස්කන්ධේ සැපයි කියලා ගන්න එකක් නැහැ කියන එකයි ඇත්ත. තීරණේ එනවා හරියට. සත්‍ය දහම් තීරණය. ඒක ඉන්නේ ප්‍රඥාවී. පංචස්කන්ධේ අත්හැරලා තමයි ඒක පස්සේ සිද්ධ වෙන එක. සම්පූර්ණ අත්හරින්න. ඒ පංචස්කන්ධය පිළිබඳව අල්ලන්න හරයක් නැහැ කියලා හිතන් දකින්න අවස්ථාවක් එනවා. පතන්න වටින දෙයක්, රැස් කර ගන්න වටින දෙයක් ඒක නැහැ. එදික දකින්න. අන්න ඒක තමයි අනිත්‍ය වශයෙන් දකින්න කොට අනාත්ම වශයෙන් දකින්න කොට දකින්නවා කිව්වේ. චූල සත්‍යක සූත්‍රයේදී සත්‍යකට බුදුරන් වහන්සේ අසජි හාමුදුරුවෝ කිව්වේ ඔය ක්‍රය ඉස්සෙල්ලා අසජි හාමුදුරුවන්ගෙන් තමයි ඇහුවේ තර්කවාදීන කොණක් අල්ලා ගන්න. මොකද්ද? ඔය බාද් ගෞතමයෝ ශ්‍රාවකයෝ හික්මන්නේ මොකක් කියලාද කියලා අසජි හාමුදුරුවන්ගෙන් ඉස්සෙල්ලා ඇහුවා. මහා තර්කවාදීක ඔය සත්‍යක කියයි. දැනගත්තා දුකයි කියන කාරණේ ඉස්සෙල්ලා දැම්මොත් ඔය අතරට පෙනිපෙනී මේ සැප තියෙන ලෝකෙද දුකයි කියන්නේ මොඩියා කවුද කියලා අපි ප්‍රශ්නේ දානවා. ඉතින් ඔය සැපයි කියන සංඥාවේ ඉන්න මිනිස්සු එයාගේ කියවන පිළිගන්නවා. විකෘතියටපත් වෙනවා. එදස් දුකයි කියන එක දාන්න නැතුව ඉතුරු දෙකෙන් කිව්වා. මේ බුද්ධිලාගේ හැටි දැනගෙන. රූප එතන මොනවද වෙන්නේ? අර අර විදිහට විග්‍රහ කරලා දුන්නා. රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චා, සබ්බේ සංඛාරා අනිච්චා. මෙන්න මේ විදිහට ශ්‍රාවකයෝ හික්මන අවිඩිය කියලා. එහෙම නැත්නම් රූපං අනත්තා, වේදනා අනත්තා, සංඥා අනත්තා, සංඛාරා අනත්තා, විඥානා අනත්තාති. සබ්බේ ධම්මා අනත්තා. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා කියලා මෙන්න මේ ධර්මයෙන් තමයි ශ්‍රාවකයෝ හික්මන කියලා දුක ගැන කියන්නේ නැතුව දුන්නා. දැන් අල්ලගන්න කොනක් නැතුව ගියා. මේ සියලු සංඛාර දුකයි කියන වචනේ ඉස්සෙල්ලා දුන්නා නම් එහෙම ඕක තෝරගන්න බැරි මිනිස්සු මුලා කරගන්න පුළුවන්. පේනවනේ ඉතින් කිය මොඩ කතාවක හැටි. උඹලා හැප අඳුරන්නේ නැද්ද?
උඹලා සැප විඳලා නැද්ද? ඒක කොහොම විඳලා තියනවා කියනවා. එහෙනම් මුන් කියන්නේ මේ ඔකම දුකයි කියලා. අන්න කොනක් අල්ලා ගන්න හින්දා ওই ටික දුන්නේ නැහැ. අල්ලා ගන්න බලාපොරොත්තු වෙන තමයි ආවිය කෑල්ල. ඒක අවබෝධයෙන් දකින්න එකක් මිසක් උඩින් මතෙන් දකින්න එකක් නෙමෙයි යථාර්ථය. සියලු සංඛාර දුක්ඛයි කියන එක. ඊට පස්සේ මේක ඇවිල්ලා නම් බුදුරන් වහන්සේගෙන් අහන්න ගියත් ඕකයි. මොකද බුදුරන් වහන්සේ වෙන එකක් කිව්වොත් එහෙම ශ්‍රාවකයෝ එකක් කියනවා. නායකයා එකක් කියනවා. පරස්පරයි උඹලගේ ධර්මයේ කියලා එහෙම පල් කරන්න බලාගෙන හිටියේ. ඕක දන්න නිසා බුදුරන් වහන්සේ රවට්ටන්න බෑ. ඔබ වහන්සේ කොහොමද ශ්‍රාවකයෝ හික්මවන්නේ කියලා බුදුරන් වහන්සේගෙන් අහනවා ගිහිල්ලා. බුදුරන් වහන්සේ තස්සජී හාමුදුරුවෝ කිව්ව විදිහට කිව්වා මිසක් සියලු සංඛාර දුකයි නෝ කියලා උත්තරේ දුන්නා. අන්න ආපු ක්‍රමයේ ඉසෙල්ලම. ඉතින් එයා විවිධ තර්ක ඉදිරිපත් කළා. එතකොට ඒ දන්න හරියෙන් උපමාවක් පෙන්නනවා. බවත් ගෞතම මේ මහ පොළොව තියෙනවානේ. මේ මහ පොළොවේ පිහිටලා මේ මහ පොළොවේ මුල් ඇදලා හැදිලා මේ ගස් කොළා මේකේ වැඩෙනවා. මහ පොළොව ඇසුරු කරන සත්වයෝ මහ පොළොව නිසා ජීවත් වෙනවා. ගස් කොළා මහ පොළොව නිසා පවතිනවා. මේ රූපේ නිසානේ මේ සියල්ල පවතින්නේ. ඒ රූපේට අනිත්‍යයි රූපය අනත්තයි කියන්නේ මොකද? මෙහෙම තර්කයක් ඉදිරිපත් කළා. දැන් බුදුරජාණන් වහන්සේ රූපය අනත්තයි කියලා පෙන්වන්න උපමා දුන්නා ඒ වෙලාවේ. අරකට උත්තරේ දුන්නේ වෙන ක්‍රමයකින්. ඒ කියන්නේ සත්‍යක ඔබ කියන්නේ මේ රූපය අනත්තයි කියන එකද? අත්තයි කියන එකද? ඔව් රූපය අත්තයි. ඒක තමයි ආත්මයි කිව්වා කියලා හදාගෙන තියෙන්නේ. අන්න ඒතොර තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ අර මේ පොතොල් රජුරවන්ට. ඒ වගේම බිම්බිසාර රජුරන්ට මේ ආදිවාසීන් රජවරු ගැන කියලා මේ දිත්තේ රජවරුන්ට තමන්ගේ රටේ ඉන්න අය නිරපණ්ඩු නම් නිරපණ්ඩු, ඒ අයගේ ධනෙ වුණා තමන්ගේ රාජ්‍යයට ගන්න ඔන්නම් හිතකරලා තමන්ට පුළුවන් ද කියලා ඇහුවේ ඒතයි. අරවා එහෙම හැකියාවක් තියෙනවා බලයක් තියෙනවා බැරිකමක් නෑ කියලා ඒ පාර අර සත්‍යක බුදුරන් වහන්සේලා කියනවා. ඉතින් සත්‍යක සිහියලවා කතා කරන්න ඉතලා මොකද්ද කිව්වේ? මේ රූපේ පිහිටලා මිනිස්සු පින්පාව ප්‍රසව කරනවා. ඉතින් මේ රූපේ අත්තයි. ඔබ මෙහෙම හිතසක් කිව්වා නේද? ඉතින් ඔබට පවත්වා ගන්න ඒ ආදීන් පවත්වා ගන්න බැරි බව දැන් ඔබම කියනවා. ඔන්න මේ රජවරුන්ට මේ බෙල්ල කපලා දාන්නත් පුළුවන්, මරලා දාන්නත් පුළුවන්. රූපේ Tamanට ඕන විදිහට පවත්වන්න බැරි බව පැහැදිලිව පෙනෙද්දි මොන නීතියට අනුවද අත්තයි කියලා කියන්නේ? ඉතින් අත්ත කියන වචنين ගත්ත අදහස Tamanට ඕන හැටියට තමන්ට රිසිදී කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්නේ නැතුව තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන්. ඒ අදහස තමයි අත්ත කියන වචනේ අරන් තිබුණේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්ත කියන එකයි හිතා ඉන්නේ මුලාව. මේක ඒ જાතියව කරන්න පුළුවන් එකක් නෙමෙයි. කැඩෙන්න නැතුව බිඳෙන්න නැතුව විනාශ වෙන්න පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි මේ රූපේ කියන්නේ. වැහැරෙන්න නැතුව පවත්වන්න පුළුවන් එකක්, ලෙඩ නැතුව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. පෝෂණේ නොකර පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ රූපේ නිසා විවිධාකාර දුක් වේදනා විඳගෙන විවිධාකාර තැලුම් පෙලුම් කාගෙන ලෝක සත්‍යය පවත්වන්න හදලා හදලා බැරි තැන තමන් පරාජය වෙනවා. මේ රූපේ වැහැර ලකුණු වෙලා ගිහිල්ලා දිර්ඝකල වෙලා යනවා. එහෙම එකක් මේ රූපේ. ඕක කොච්චර මම කරන්න හැදුවත්, මම කරන්න හැදුවත්, මොනවා කිව්වත් හරියන්නේ නැහැ. ඕකට කොච්චර සබ්දයක් යහපත් දෙයක් කිව්වත් ඒක වෙන්නේ නැහැ. අන්න ඒකයි රූපේ යථාර්ථය. ওই රූපේ ඇසුරු කරගෙන හටගන්නේ යම් කිසි ආකාරයක අරමුණු කරන යම් වේදනාවක් ওই කය ඇසුරු කරගෙන තියෙන හිත තුළ හටගත්තා නම්, හිත හැදලා හටගත්තා නම්, ওই එකම වේදනාවක්වත් තමාගේ කැමැත්තලනුව පවත්වන්න හිතුවට පවත්වන්න බෑ. ඒවැ ස්වභාවය ඒකයි. ওই සංඥා සංකාර විඥාන ගැනත් ඔන්න ඔය ක්‍රමෙට විග්‍රහ කරලා දීලා කියනවා. ඔය මේකද කියනවා රූපේ අනිත්‍යයි රූපේ අනත්තයි කියලා. ඉතින් කියන්න පච්චකර කියන ගිනි වෙස්සන කියලා කතා කරන ගිනි වෙස්සන ඔබම කියන්න රූපේ අනිත්‍යයි රූපේ අනත්තයි කියන එක පිළිගන්න වෙනවා. පිළිගත්තා නම් ඒක සැපයි කියන්න සුදුසුද, දුකයි කියන්න සුදුසුද? මොකද්ද ඔකට සුදුසු? සැපයි කියලා පිළිගන්න සුදුසුද? අන්තිමට යාටම සිද්ධ වුණා සැපයි කියලා පිළිගන්න හරියක් ඒක නැහැ. න්‍යාය ධර්මයේ තේරුණා කියන්න සිද්ධ වුණා. තර්කයන් කරන්න ගියත් පරාජය කරන්න බැරි වුණා.
මෙන්න මේ මූල ධර්මය අපි තෝරා ගන්න ඕනේ. මේ රූපයේ පිළිබඳ අපි හිතා ඉන්න එක නෙමෙයි වෙන්නේ. අපි හිතන්නේ මේක සම්පූර්ණ කනබිට. අපි කියලා කිව්වහම දැන් හරියන්නේ නැහැ. අසුතවත් පුතඥය හිතන්නේ කනබිට. එහෙනම් මේක යථාර්ථයේ ගන්න නම් සුතව හරිය ශාวก වෙන්න ඕනේ. දහම් අවබෝධයයි හරිය ශ්‍රාවකයා අනිච්ච දේ අනිච්ච හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට දේ කියලා කිව්වේ මේ ලෝකෙට අයිති හරිය. ස්කන්ධ වශයෙන් හරි, ධාතු වශයෙන් හරි, ආයතන වශයෙන් හරි, පරිත්‍යාගපාද වශයෙන් හරි ලෝකෙට අයිති සියල්ල තේරුම් අරගෙන ඔන්නේ ඒ සියල්ලම අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන නිගමනයට බහින්න ඕන. මෙන්න මේ නිගමනයේ සැක නැතුව වැහැගත්තු. ඒක තේරුම් ගත්ත දාට මූලික ධර්ම අවබෝධය පහළලා දහම් මැස පහළලා ඉවරයි. ඔහු ආයිත් මුලා කරන්න බෑ. ඔහු දකිනා ලෝකේ කොච්චර හැඩයි වැඩයි ලස්සනයි කියලා ලෝකයා මුලා වුණත් මොන රූපයක්වත් අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් නැහැ. ඒක ඇසුරට යම් කෙනෙක් ගියොත් ඒ නිසා විවිධාකාර කම්කටොළු වලට වාජනය වෙනවා මිසක් හිමිකන්නම් කවදාවත් අයිති කරගන්න බෑ. තියෙන රූපෙත් එකයි බාහිර රූපෙටත් එච්චරයි. තියෙන රූපෙට මම කිව්වා, බාහිර ඒවා මග කරගන්න හැදුවා. දැන් මම කිව්ව රූපෙත් බාහිර මග කරගන්න හදපු රූපත් අනිච්ච දුක්ඛ නැත ගොඩවල් මිසක් නිච්ච සුඛ අත් එකක් මාත්‍රයක්වත් ඕකේ නෑ කියලා ධර්මානුකූලව දකින්න ඕන. අන්නේක ධර්මානුකූලව විග්‍රහ කරලා දැනගත්තහම ධර්මයේ දැක්කා වෙනවා මුලටම. ඒතකොට දැක්කේ මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියන එක ඇත්ත. ඒක තමයි දැක්කේ. අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් තීරණයක් එනවා. මොකද්ද ගන්න තීරණේ? තවදුරටත් ඒ පසුපස හඹා යනවද? ඒවා හොඳයි කියනවද? ඒවා වැදගත් කියලා පිළිගන්නවද? ඒකේ මිදීමට බලාපොරොත්තු වෙනවද? ප්‍රශ්නෙට උත්තරය තමන්ට වෙනවා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ දැන් උත්තරේ. ඒකෙන් අත්හැරීම හැර, නොයල්ම හැද, මිදීම හැර තනසුමට මගක් ඇත්තේ නැහැ. බැරි පුළුවන් වෙනම දෙයක් ක්‍රමේ ඒකයි. ඉස්සෙල්ල දකින්නෝ ආසාව පස්සේ හඹායන මානසිකත්වයේ මට එකතරේ අයින් කරගන්න බැරි එක ඇත්ත. එහෙම බැරි වුණා කවදා හරි සැනසෙන්න ඕක කරගත යුතුයි. ඒක මම දැකලා ඉවරයි. අන්න එතෙන්ද කෙනෙක් ආවනම් ඔහුට ධර්මයේ ගැන සැකයක් නැහැ. අනිච්ච දේ අනිච්චයි කියන එක ගැන, දුක්ඛ දේ දුක්ඛයි, අනාත්ම දේ අනාත්මයි, අසුභ දේ අසුභයි කියන එක. ඒක එහෙමම බව ඔහු දන්නවා. හැබැයි තාම කාමරාගේ අයින් කරගන්න ඉවර කරගන්නයි බැරි වුණේ. අවශ්‍ය කරන මූල ධර්මයේ දැනගත්තා. දැනගත්ත ඔහු සත්‍ය ඥානීන් දැනගත නිසාම, සත්‍ය ඥානියක් උඩ පහළ වෙච්ච නිසාම ඔහු දන්නවායි සත්‍ය ඥානීන් මේ සම්පූර්ණ නැහැ. මට ඥානියක් පහළ වුණා විතරයි දැනගන්න. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැනගැනීමේ ප්‍රතිඵලයක් ගන්න තියෙනවා. දැනගත් එකේ මොකද්ද? මේ කෙලෙස් අන්තිම බිඳුවර බිදහරින දවසක් එනකන් කරගෙන යන්න ඕනේ. එදාට තමයි චන්දරාගේ සාමුලින් නිරෝධ වෙන්නේ. චන්දරාගේ සාමුලි නිරෝධ වෙච්ච දාට තමයි දුක්ඛ නිරෝධයට යමක් කළ යුතුද ඒ ටික කරගතා වෙන්නේ. ඊකට යමක් කරගත්තා නම් තවත් ඉතුරු දෙයක් නෑ කරගන්න. කොටසක් දුක්ඛ නිරෝධය සම්පූර්ණේ දැනගත්තා කියන සත්‍යෙට පත් වෙනකොට මානසික වශයෙන් විඳින යම්කිසි දුක්ඛයක් ඇත්නම් ඒ දොම්නස් ස්වභාවය ඉතලින්ම ඉවරයි. කයි නිසා විඳ සිද්දෙන යම් වේදනාවක් ඇත්නම් මේ කයි අවසානින් ඒ ටිකත් ඉවරයි. මං ওই ටීරේ අවසිදිය කරගෙන ඉවරයි කියන රහතන් වහන්සේ වෙනිකම නේනෝ. අන්න එතෙන් දෙනකන් අපි දන්නවා. ඔන්න එතෙන් නිකන් කටයුතු කරගන්න අපිට තියෙනවා. එසා ඇහු දකින්නවා. මට කෘත්‍යයක් තියෙනවා කරන්න. කෘත්‍යය කියන්නේ කෙලෙත් හිඳලා ඉවර වෙනකන් කරන්න වැඩ පිළිලක් තියෙනවා. අන්න ඒක දකින්න නිවන පහල වෙනවා සත්‍යඥානයත් එක්කලා. අන්න ඒකට කියන කෘත්‍යඥාන. ඉතින් ඔහු නිකන් ඉන්නේ අප්‍රමාද වෙන්නේ මොහොතක් ගානේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙච්ච එක නිතර නිතර බලනවා. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න පටන් ගන්නවා කිව්ව ඕක. මේ බලාගෙන යනකොට ඔහුට තමන්ටම අවබෝධ වෙනවා. පෙර ප්‍රියමනාප රූපයක් දැක්කහම කාමයන් අදහස් කාම අදහස් මතුවෙලා එහි ඇලෙන්න බැඳෙන්න හිතෙනවා. මගේ කරගන්න හිතෙනවා.
මම කරගන්න හිතෙනවා මම හැඩවෙන්න ඕනේ වගේ කරගන්න ඕනේ මේ අදහස එනවා. හැබැයි නිතර නිතර ධර්මානුකූලව හිතන්න පටන් ගත්ත කෙනාට තමන්ටම තේරෙන අත්දැකීමක් එනවා. ඒ මානසිකත්වයේ බලා ඉඳදී මාතෘකින් බිඳිලා යනවා. එහෙනම් කෘත්‍යය සිද්ධ වෙනවා. මොකද්ද? නිවන් අවබෝධ කරගන්න යමක් කටයුතුද? ඒක මාතෘක සිද්ධ වෙනවනේ. තමගේ අත්දැකීම සම්දිත්තිකයි. ඔන්නෝක දකින්න පුළුවන් වෙනවා. ඒකේ අවසානයේ කවද්ද ඉවරෙන්නේ? අරිහත් ඵලය ලැබුණ දාට. එදාට දකින්නවා කළ යුතු සියල්ල කරලා ඉවරයි. කෘත්‍යඥානෙ සම්බුල කෘතඥානි කෘත වුණා. කළ යුතු සියල්ල කරලා ඉවර වුණා. මීට එහා තවත් කෙලෙස් බිඳීම සඳහා කරන්න දෙයක් මට ඉතුරු වෙලා නැහැ. තමන්ගේ මත්දැකීමෙන් දකින්න. මොන જાති ආරවුණක් ඇහැ කරා ආවත් කනට මොන මිහිරියාවේ හඳක් ආවත් නාසයට මොන જાති ආග්‍රාණයේ සුගන්ධයක් ආවත් දිවට මොන જાති රසයක් ආවත් කයට මොන જાති පහසක් ආවත් හිත කොහේ රවුම් ගහලා හිටන් මොන જાති ලෝක සුන්දර ලෝකයක් හෙව්වත් එක තැනකවත් ඇලෙන් එකක් හම්බෙන ආරවුණක් නැහැ. ආරවුණ එනකොට ආරවුණ බැලුවා බලාගුහම ආරවුණත් එක්කලා චන්දරාගයක් මහත් මාත්‍රයක් වත් නැගින්නේ. අසාර ආරවුණක් නේ. සාරත්වයක් නැහෙනි. මෙන්න මේ අවබෝධයේ පූර්ණ වෙච්ච දාට ඔහොම දකින්නවා. එදාට තමාම දකින්නවා. යමක සාරත්වයක් ඇත යන අවිද්‍යාව මල් ළඟ තිබුණා. ඒ නිසායි සාරත්වයක් ඇත කියන දෘෂ්ටි ආවේ, අදහස ආවේ. ඒ සාරත්වයක් නැති ධර්මතාවයේ සත්‍ය ධර්මතාවය මම නිතර බැලුවා ඒ තුලින්. ඒ බලන්න බලන්න අර තිබිච්ච අවිද්‍යාවෙන් දුල සාරයි කියන දෘෂ්ටිය දුර වෙනකොට මටම දැනෙන්න පටන් ගත්තා මාළඟ අවිද්‍යාව දුර වෙනවා. සාරයි කියන මාත්‍රයක්වත් ඉතුරුනේ අරමුණ එනවා. ඇහැට එනවා. ඇලෙන්න මාත්‍රයක්වත් ඒකේ නැහැ. අසාරයි කියන එක පූර්ණයි. සාර මාත්‍රයක්වත් දකින්න නැහැ අරමුණාවට. අන්න එතකොට අවිද්‍යාවේ අනුසය තමයි සාරයි කියලා අදහස දුන්නේ. අවිද්‍යා අනුසය ඉවරට බිඳලා ගියා නම් දැන් මොකද වෙන්නේ? සාරයි කියන මාත්‍රයක්වත් හිතට එන්නේ අරමුණාවට. මෙන්න මෙතෙන්ට ආපුවාම ලෝකෙට තියෙන බැඳීමක් තිබුණා, චන්දරාගයක් තිබුණා, සාමුලින් ඉවරයි. මෙන්න මේකට කියනවා ආර්ය මාර්ගය පූර්ණිය කළා. එදාට ඔහු දකිනවා තවත් මට ඉතුරු තව ඉවර කරන්න තව චන්දරාගයක් ඉතුරු නැහැ. තිබිච්ච සියලු චන්දරාගයේ පහළ වෙන තිබිච්ච මුලත් එක්ක විදිලා ගියා ඉවරයි. අවිද්‍යා අනුසයත් ඉවරයි. මෙමතු විමුක්තිය සඳහා කරන්න තව දෙයක් ඉතුරු වෙලා නැහැ. යම්කිසි රාග ගින්නක්, ද්වේෂ ගින්නක්, මෝහ ගින්නක් දැල්ලි දැල්ලි තිබුණා නම් මනසේ ඒ ටික සාහවලින් දැන් ඉවරයි. කායික වශයෙන් විඳින්නා වූ යම්කිසි වේදනාවක් දුකක් ඇද්ද මරණය වෙනකන් ඒක නවත්තන්න බෑ. ඒක තියෙනවා. ඒකට මොනවා කරන්න? ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මැරෙනකන් ඉඳ විතරයි තියෙන්නේ. එහෙනම් එයා දකින්නවා එක දෙයක්. ඉතිර නැති කයක් හින්දා ඒකාන්තයෙන් මේක මැරෙලා යනවනේ. එහෙනම් කය නැති කරන්න මට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒක ගෙවිලා කිලවර වෙන දවසක් එනවා. එදාට කය නිසා වින්ද දුකක් ඇත්නම් ඒ දුකේ අවසානය එතන. අන්නේ කය නිසා විඳින දැන් දැනීමක් තිබුණා නම් ඒක ඉගෙන ජීවිතේ ජීවිත දුක. කාය දුක සහ ජීවිත දුක කියන මේ දෙකම අවසාන වෙන දවස තමයි අනුපදිසේස නිර්වාණය කියන උන්වහන්සේගේ පිරිනිවන් පෑම අවසාන. එදයින් පස්සේ තවත් දුක හා සම්බන්ධ කිසිවක් මමත්වයක් සත්වත්වයක් ඉතුරු නැහැ. සියල්ල කෙලවරයි. එදාට තමයි කියන්නේ දුකෙන් නිදහස් වීම පූර්ණයි කියලා. ඉතින් මොයි ටික තේරුම් ගන්න ඕනේ? තේරුම් අරගෙන මේ ස්කන්ධ කියන්නේ මොනවද? ධාතු කියන්නේ මොනවද? ආයතන කියන්නේ මොනවද? පරිච්ඡමෝපාදී කියන්නේ මොකද? කෝක හරි කමන්නේ. ඔයයන් Tamante වැටෙන පහසු එකක් අරගෙන හොඳට තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ තෝරා ගත්තට පස්සේ මොකද්ද රූපස්කන්ධය? මොකද්ද වේදනා ස්කන්ධය? මොකද්ද සංඥා ස්කන්ධය? මොකද්ද සංකාර ස්කන්ධය? මොනවද විඥාන ස්කන්ධ කියලා? එකම ස්කන්ධ පහ ගැන විග්‍රහ කරලා දැනගන්න ඕනේ. මොනවද ආපෝ ධාතු? මොනවද තේජෝ ධාතු? මොනවද වායෝ ධාතු? මොනවද පඨවි ධාතු? මොකද්ද ආකාශ ධාතු? මොකද්ද විඥාන ධාතු කියලා මේ ධාතු හය මුල් කරගෙන එකෝ දකින්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. මොකද්ද චක්කායතනෙ? මොකද්ද රූපායතනෙ? මොකද්ද සෝතායතනෙ? මොකද්ද සද්ධායතනෙ? මොකද්ද ගාහනායතනෙ? මොකද්ද ගන්ධායතනෙ? මොකද්ද ජීවආයතනෙ? මොකද්ද රසආයතනෙ? මොකද්ද කායආයතනෙ? මොකද්ද පොට්ටබ්බායතනෙ? මොකද්ද මනආයතනෙ? මොකද්ද ධර්මආයතනෙ කියලා ඔය ආයතන දුරාගෙන දැනගන්න ඕනේ.
නොදන්න ඒවා අහලා තේරුම් ගන්න ඕනේ. ඉතින් කෝක හරි ඔක්කොම පොදියම ඕනේ. කෝක හරි කමන්නේ තවන හොදි වැටෙන එකක් ඔය දිරින් ගන්න. මොකද්ද අවිජ්ජා, මොකද්ද සංකාර කියන්නේ, මොකද්ද විඥාන කියන්නේ, මොකද්ද නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, මොනවද මේවා? අන්න එහෙම අහලා බලලා ඒක එක තේරුම් ගන්න ඕනේ හොඳට. ඉතින් මේ වගේ සම්පූර්ණ ඉතලා මූල ධර්මයේ බුදුරයන් වහන්සේ දේශනා කරපු මූල ධර්මය තුලින් තෝරා ගන්නවා මිසක් ඕවා බෙදලා දුන්නේ බුදුරයන් වහන්සේ. අනික් අයට ඔය බෙදිල්ල බෙදා ගන්න බෑ. එක ගණී බවන එක ගුලියක් කරගෙන, පොට්ටණියක් කරගෙන, ඒක එකක් කරගෙන, ඒකේ බැඳිලා හිටිය ආස්වාද හොය හොය. ඔහො වෙන් කළා බෙදලා දුන්නේ බුදුරයන් වහන්සේ. ඒ නිසා අනික් කෙනෙකුට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් මේ විභජ්‍යවාදී හේවත් බෙද බෙදා බලන ක්‍රමේ, ගණී බවන වස්තුවා බෙදා බලන ක්‍රමේ අනික් අය දැනගෙන හිටියේ නෑ. ඒක බුදුරයන් වහන්සේ තමයි ආර්ය ධර්මයේ තුල පෙන්වා දුන්නේ. ඉතින් බුද්ධ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ওই ටිකෙන් ඕක හොයා ගන්නවා. Tamante වැටෙන්න ක්‍රමයක් ඔය අතරින් තියෙනවා ඒකාන්ති. කෝකරි ගැලපෙන එකක් ඥානවන්තයින්ට තියෙනවා. ඉතින් උත්සාහ කරන්න ඕනේ කොහොම හරි Tamante ගැලපෙන දෙයකින් ඕව තෝරා ගන්න. තෝරාගත්තට පස්සේ දකින්න ඕනේ ඒක අනිත්‍යද නිත්‍යද, දුක්ඛද සුඛද, අනාත්මද අත්තද. ඥායයට දාලා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඕන් ඔය වගේ මූලික හරියක් තියෙනවා දැනගන්න. ඉතින් දැනගෙන ඊට අනුකූල බලනකොට තමයි දහම් අවබෝධය ලැබෙන්නේ. ඉතින් ඕක භාවනා කර කර හිටියා කිව්වට හරියන්නේ නැහැ. භාවනා කරන්නේ පළවෙනි ටික කරගෙන. භාවනා කිරීම කියන එක වචනයක් තියෙනවා. වචනයක විවිධ අර්ථ තියෙනවා. ආර්ය විනය භාවනා කිරීම වචනයෙන් පෙන්නන්නේ කාය කායනුපස්සි විරිදි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං ආදී වශයෙන් පෙන්වන්නේ මේ ඇලීමයි දෝමනසයි කියන දෙක නැතිකරන්න. නැත්නම් අවිජ්ජා දෝමනස කියන්නේ දැඩි ලෝභය සහ දෝමනස එකින් එක නැති කරගන්න බලන ක්‍රම. ඉතින් මෙහෙම සතර හති වට්ටානිය බලන්න පුළුවන්. ඉතින් ඒ බලයි බැලිය යුතු ආකාරය. ඉතින් සතර හති වට්ටානිය තමයි මේක ආරම්භ කරගන්න ඕනේ. එයා විතර අරගෙන. ඉතින් ලෝකේට අයිතිහාරිය දැනගත්තා නම් ඒකට හටගන්න හේතුව චන්දරාගය කියලා වෙන ආකාරය ගැන හිතලා තේරුම් ගත්තා නම් ඒ චන්දරාගය නිරෝධ කළොත් මේ ලෝකේ නිරෝධ වෙනවා පුළුවන් කියලා දැනගත්තා නම් දැන් තමයි ඕන වෙන්නේ ඒක කරගන්න මාර්ගයයි දැන් මට ඕනේ කියන එක ඉතුරු වෙන්නේ අන්න එතෙන්දී. අන්න මාර්ගය අවශ්‍යතාවය. මල දුකයි කියලා වැටහුණා. පළවෙනි වැටහීම. ඕක කියනවා පූර්ව භාග නුවණ. මග නැන කියන එක තමයි පස්සේ පහළ වෙන්නේ. ඒ දුකට හේතුව මේකයි කියලාත් පූර්ව භාග නුවණේ වැටහුණා. ඊට පස්සේ ඒ දුක නිරෝධයේ මේකයි කියලා පූර්ව භාග නුවණට වැටහුණා. වැටහිටන් ඒක නිරෝධ කරගන්න මාර්ගයයි මට දැන් ඕනේ කරන්න කියලා බුදුදහම ඕනේ වුණා. නිවන් දකින්න මග හොයන්න ඕනේ වුණා. අන්න ওই ටික මූලික නුවණින් ওই ටික වැටහිච්ච අයටයි අනේ මට නිවන් දකින්න ඕනේ කියන අදහසින්. එතකන් නිවන් දකින්න ඕනේ කියලා වචනයක් නිකන් කියනවා මිසක් අවංකව හදපත්ලේ නැගින්නේ නැහැ නිවන් දකින්න ඕනේ කියන එක. එහෙනම් පූර්ව භාග නුවණින් දුක්ඛ සමුදය නිරෝධ කියන මේ ටික ඉතලා දකින්න ඕනේ. අන්න එතකොට නිවන් දකින්න මාර්ගය හොයන්න ආසාවක් අවශ්‍යතාවයක් එනවා. අන්නේ විලාද මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් කිව්ව විග්‍රහය අන්න විග්‍රහය වල දැන් ඉතින් මාර්ගය හොඳට සුද්ධ කරලා දැනගන්න ඕනේ කිය. ඊ අදහස එනවා. ඉතින් ආර්ය ධර්මයේ ඇසුරු කරපු ආර්යයන් තුලින් ඇසුරු කරගෙන සුතවත් ආර්ය ශ්‍රාවකයන් ඇසුරු කරලා මාර්ගය හොඳට අහගන්න ඕනේ. අහගතර පස්සේ අදහස හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ අනුගමනය කරන ආකාරය වටහා ගත්තාම මාර්ගයේ භාවනා කරන්න කියලා බුදුරණන් හදේ වෙන්නේ. මාර්ගයේ භාවනා කරන්න. භාවීතබ්බන්ති කිව්වේ ඒක. එන භාවනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉඳගෙන හරි හිටගෙන හරි ගමන් කරමින් හරි සතවිල හරි කවන්නේ. තමන්ට ගැළපෙන පහසු ඉරියව්වක ඉඳගෙන අන්න ඒකට අනුකූල දේ භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ අවස්ථාව දකින්න ඕන. තත්ත විපස්සතිය කිව්වෙත් ඒකයි. එනේන අවස්ථාව දකින්න කියලා මේක හදාගෙන තියෙන්නේ. ඒකෙන් ආයිත් පටලවා ගන්න. මාර්ගයේ පොඩ්ඩක් පළුදක් හදා ගන්නවා. සීමාව ඉක්මවා ගිහිල්ලා. ඒ සීමාව ඉක්මවා යන එක නෙමෙයි පෙන්වුවේ. තත්ත විපස්සතිය කියන්නේ ඒ තැනක්. ඒ තැන කිව්වේ යම් තැනක් සිහි කරනකොට. ඒ සිහි කරපු යම් කිසි අරමුණ මුල් කරගෙන. අපිට රාගය එනවද? ආසාවක් මතුවෙනවද? අන්නේ රාගයේ මතුවෙන ස්ථානේ හොයන්න ඕනේ. අතීත අරමුණක් වේවා, අනාගත අරමුණක් ගැන වේවා, වර්තමාන අරමුණක් ගැන වේවා,
යමක් ඇසුරු කරනකොට හිතනකොට අන්න එතන යම්කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් එනවනම් අන්න එතන අපිට ඇලෙන්න හිතෙනවා බැඳෙන්න හිතෙනවා ඒක ගොඩනගා ගන්න හිතෙනවා ඒක ඇසුරු කරන්න හිතෙනවා ඒකට පත් වෙන්න හිතෙනවා මෙන්න මේ කියන ස්වභාවය එනකොට අන්නේ හිතෙන අවස්ථාව තමයි තත්ත කියන්නේ තත්ත තත්ත කිව්වේ වර්තමාන මාත්‍රේ මාත්‍රේ නෙමෙයි වර්තමාන මාත්‍රේ හොයන්න ගියාම අපේ හිත ඇලුම් කරන්නේ කොහොමද කියලා අපිටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනක වහ ගන්නවා යං ලෝකේ පිය රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජිත එත නිවිසමානා නිවිසත ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද ඒ තෘෂ්ණාව එහි උපදින්නේ අන්න තත්ත කිව්වතෙන් අන්න එතනයි හොයන්න ඕනේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජේ එත නිවිසමානා නිවිසත රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජේ එත නිවිසමානා නිවිසත මේ තණ්හාව හටගන්න තැන් අරමුණු වෙනකොට තණ්හාව හටගන්න තැන් වල හැටි චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජේ එත නිවිසමානා නිවිසත මෙන්න ඇස රූපේ චක්කු විඥානි මේවා පහළ වුණා මේ තැඟවලට තමයි ආසා කරන්නේ. ඒ ඒ ස්ථාන. ඒ ඒ ස්ථානවල ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. චක්කු සම්පස්සජා ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජිත නිවිසමාන නිවිස මේ පෙන්නේ මොකද? චක්කු සංස්පර්ශේ. චක්කු සම්පස්සජා වේදනාව. ඒ කියන්නේ ඇහි යම් කිසි දෙයක් දකිනකොට. ඒ ඇහැට ප්‍රියමනාප දෙයක් ස්පර්ශ වෙනකොට හරි සුවයක් දැනෙනවා. ඒ සුවේ දැනෙනකොට අපි දැනගන්නේ අන්නේ දනයි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නැගින්නේ. අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය මේ තෘෂ්ණාව වැඳින්නේ නැగిලා ඉන්නේ. අන්නේ එතන හොයා ගන්න ඕනේ. තෘෂ්ණාව එන්නේ දනයි දකින්න නිරෝධ කරන්න ඕනේ. එතකොට ඇහෙන් ස්පර්ශ කරවා වගේම ඇහැට ස්පර්ශ කරන දැනෙන ආස්වාදයක් එනවා. ඒක දින චක්කු සම්පස්සජා වේදනාව. අන්න ඒක බලන්න ඕන. එතරම් බලන්න ඕන. තත්ත තත්ත විපස්සති. ඊටම බලන හැටි. ඔය විදිහට ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා. කන ශබ්දේ සෝත විඥානේ සෝත සම්පස්සේ සෝත සම්පස්සජා වේදනා. නාසයේ ගන්ධේ ගාන සම්පස්සජා වේදනා. ගාන විඥානේ ගාන සම්පස්සජා වේදනා. දිව රසයේ දිවහා විඥානේ දිවහා සම්පස්සජා වේදනා. කය පොට්ටබ්බේ කාය විඥානේ කාය සම්පස්සේ කාය සම්පස්සජා වේදනා මන ධර්ම මනෝ විඥාන මනෝ සම්පස්සජා වේදනා මෙන්න මේ කියන්නා වූ 31ක් තියෙනවා ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටිකේ තමයි අරමුණු වෙනකොට ඒ ඒ තැනදී ඔය කියන චන්දරාගය මතුවෙන්නේ ඔය අතර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය තියෙනවා ඔන්නේ ප්‍රිය මధుර ස්වභාවයක් හිතර එනකොට සම්බන්ධ වෙනකොට අන්න එතන අර ආස්වාදයේ බැඳෙනවා මෙන්න හොයාගෙන තියෙන කොහේද ආස්වාදයේ හැදෙන්නේ කොහේද වෙන නතර කරන්න ඕන තත්ත තත්ත විපස්සදී කියන්නේ ඔන්න ඔය දැන් විපස්සනය කරන්න ඕන ඒ කියන්නේ මම මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතන මෙන්න මේ අවස්ථාව මෙන්න මේ චක්කු මෙන්න මේ රූපය මෙන්න මේ චක්කු විඥාන ස්වභාවය මේ චක්කු සංස්පර්ශයේ ස්වභාවය මේක කොහොමද නිත්‍යද සුඛද ආත්මද මේක හැටි කොහොමද මේක සංකතයක් මේක නිකන් හටගත්තේ නැහැ මේක ගොඩ නැගිච්ච දෙයක් මොකක් නිසාද ආසාවන් පස්සේ දුවන කෙනාට පහළ වෙන දේක හැටි ගොඩ නැගිච්ච ස්වභාවය දකින්න පරිච්ඡ සමුප්පන්නයි මේක නිකන් හටගත්තේ නැහැ හේතුඵලයක් වශයෙන් සකස් වෙලා ආවේ සංකතයි පරිච්ඡ සමුප්පන්නයි ඉතින් මේ පස්සේ ගියොත් මොකද්ද වෙන්නේ කවදාවත් මට සැනසෙල්ලක් නම් හම්බ වෙන්නේ නැහැ. මනස ක්ෂය වෙලා යනවා. පහත් බාටපත් වෙනවා. ඒ වගේ මේ වස්තුවත් ක්ෂය වෙලා වෙනසිලා යනවා. ඒක මට පවත්වාගෙන ඉන්න පුළුවන් සදාතනික වස්තුවක් ඒක ඇත්තෙත් නැහැ. මෙන්න මේක දකින්නවා. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? විනාශයටපත් කරනවා. ಗುಣ වනසනවා. ධර්ම මාර්ගයේ වහලා දමනවා. ඒ වගේම ඒ වස්තුවේ හොඳයි කියලා අල්ලගන්න දෙයක් නැහැ. ඒක අතුරුදන් වෙලා යනවා ගෙවිලා වයි ධර්මයි
අන්න ඔය විදිහට සංගතයි පටිච්චසමුප්පන්නයි සේ ධර්මයි වය ධර්මයි කියලා. ওই කාරණේට දදා බලන්න පුරුදු වෙන්න ඕන. ඕක කරගෙන තත්ත්ව විපස්සති. ඉතින් ඕක බලන්න තමන්ට මානසික නිදහස විතරයි ඕනේ. ඒ වගේම හිත වහල්කමට ආසාවෙන් වහල් දිලා ඒ පැත්තේ හඹා යන්න දෙන්නේ නැතුව හොඳ සිහි බුද්ධියෙන් කල්පනාවෙන් ඉඳලා යන්නේ ගමනක විමනක හරි එකතැන ඉඳගෙන හරි සක්මන් කරමින් හරි ওই නිතරම ඇසකන දිවනාසයේ ශාරීරිය මනට එන ඉන්ද්‍රියන්ට අරමුණු වලට අරමුණු වෙලා ওই විදිහට එනකොට ඊ අවස්ථාවේ ඒ තත්වයන්ගේ ස්වභාවය දැනගෙන සංකත වශයෙන් පරිත්‍යාගම්පන්න වශයෙන් ක්‍රේ ධර්ම වය ධර්ම වශයෙන් බලන්න පුරුදු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක එහෙම බලනකොට ඔහු දකිනවා අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දුක්ඛ දේ දුක්ඛයි කියලා අනාත්ම දේ අනාත්මයි කියලා. ඒක වැඩෙනවා. ඒතර ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැකනහම ඔහුගේ දෘෂ්ටිය සම්මාදිට්ඨිය. කන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහෙමනම් ගත්තේ ඒක සම්මාදිට්ඨිය. ওই ක්‍රමයට ওই ධර්ම මාර්ගයේ සියල්ලම තැනම තියෙන අපි දැක්කේ මොකද්ද සම්මාදිට්ඨිය. ඒක අපි බැඳෙන පැත්තට නෙමෙයි දැක්කේ. ඒකේ ආදීනෝ දැකලා ඒකේ මිදිල යන පැත්ත. නිවන් පැත්ත. නිවන් කරා ගමන් කරන දර්ශනේ නම් දැක්කේ. ඒකෙද කියනවා වයින් දැක්කේ අපි සම්මාදිට්ඨියේ ඉන්නේ. ඊට පස්සේ අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සංකල්පනාවන්ගෙන් යුක්තව අපි ඒ පිළිබඳව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒකෙන් නික්මිල යන ක්‍රමවේදයේ මානසිකාරයට නගනවා. අන නගනකොට සම්මා සංකප්පේ මතුවෙනවා. ඒතර අපි නිතර පුරුදු වෙන්න ඕනේ. එහෙම වස්තු පිළිබඳව අපි පුරුදු වෙලා තියෙන මෙච්චර කාලේ ඒවා වර්ණනා කරන්න ඒවා ගුණ කියන්න ඒ වාස්වාද විදිහට හිතන්න ඊ අදහස් ඔක්කොම අනිත් පැත්තට ගහන්න ඕන. ඒවා ගුණ කියන්නේ නැහැ. ඒවා අනිච්ච හැටියට දුක්ඛ හැටියට අනාත් හැටියට අසුභ හැටියට නිතර මෙනෙහි කරන්න පුරුදු වෙනවා. කතා කරනකොට එහෙම කතා කරන්න පුරුදු වෙනවා. ඉස්සර මොකද කරන්නේ? හරි ලස්සනයි. ගිනිහින් තියාගන්න ඇතනම් එහෙමයි ආවි. දැන් මොකද හිතන්නේ? හරි ලස්සනයි. වැහැරිලාන ගුණ ගොඩක්. අන්න අපි යථාර්ථයෙන් හදන්න බලනවා. ඉතින් අපි මේ හිතන්නේ යථාර්ථයට අනුව. වැහැරි වෙනසෙන කායක හැටිනේ. වැහැරි වෙනස යන කායක අවස්ථාවක්. වැහැරි වෙනස යන ස්වභාවයක හැටිනේ. ඒ කියන්නේ ස්වභාවය දකින්න. දුකදී වෙනස යන මුලාවට පැතෙන උගුලක්නේ. උගුලක ස්වභාවයනේ. අන්න එහෙම ධර්මානුකූල දහම් ඇසින් බලන්න පුරුදු වෙනවා. ලෝකේ රාග ඇසින් බලන්නේ නැහැ. ලෝකේ චන්ද රාගයේ සාහිත්‍ය ඇසින් බැලුවොත් එහෙම මුලාවට පතන කවිද්‍යාවේ ඇහැ. එනයි බලන්න ඕනේ විද්‍යාවේ ඇහි. අනිච්චයිනේ දුක්ඛයි අනත්තයිනේ කියලා බැලුවොත් ඔය අංශය යන්නේ විද්‍යාවේ ඇහැ. එහෙම පෙන්වන්නේ. නිච්චයි දුක්ඛයි අත්තයි කියලා අවිද්‍යාවේ ඇහැෙන් බලන්න. අසුරතවත් ප්‍රඥාඥය අවිද්‍යාව ඇහැෙන් බල බල ඇලෙනවා බැඳෙනවා. සුතවත් අරිය ශාවකයා විද්‍යාවේ ඇහැෙන් බලලා හිටන් අත්හැරීම ඉදී යනවා. ක්‍රමයේ හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ මාර්ගය බලාගන්න හැටි මේ කිව්වේ. මෙන්න මේ විදිහට බලනකොට ඔහු අනුමාන වශයෙන් ඉස්සෙල්ලා පටන් ගන්නවා දකින්න. ප්‍රත්‍යක්ෂ කරන්නේ බහුවෙලා. මොකක්ද දකින්නේ? මේ ටික සැපයි සැපයි කිව්වට මේකේ යථා ස්වභාවයේ දුකට ඇදලා දමන දුක් ගොඩක් මිසක්. සැප ගොඩක් නම් ඕකේ නැහැ. අන මූල ධර්මයේ දැක්කා. සම්මාදිට්ඨියෙන් දකින්න හැටි. අන්නේ දැකීම ප්‍රගුණ කර ගන්නවා. ඒතර විද්‍යාව පහළ වෙනවා මොහොතේ මොහොතේ. ලෝකේ ඇසකන දේවනාසයේ ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ජරා වශයෙන් මෙහෙම බලන විවිධ ක්‍රම තියෙනවා. බය වශයෙන් ගිනි වශයෙන් ඔහොම හිතලා බලනවා. ඒක යථාර්ථය. ඊ යථාර්ථය පෙන්වන්නේ සම්මාදිට්ඨිය. දහම් ඇසින් එහෙම බලාගෙන යනකොට තමයි අපිට අපි ඉතලම් ඇලීමක් බැඳීමක් තිබුණනම් වෛර කරමින් ඒ පස්සේ ගිහිල්ලා මයට මගේ වැඩේට මගේ බලාපොරොත්තු වල විරුද්ධව නැගිසින්න එකම මම පිළිගන්නවා ආදී වශයෙන් තිබුණ අදහස් නැති වෙලා යනවා. අව්‍යාපාද සංකල්පනා ඒ වෙනුවට ඉන්න පටන් ගන්නවා. ගහලා මරලා හිංගි කරලා හිංසා කරලා හරි මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා කියන ඒ මුලා දෘෂ්ටි අවිද්‍යාවේ නිගමන නැති වෙලා යනවා. ක්‍රමක්‍රමයෙන් Tamanටම පේන්නේ හිංගි හිංසා කරන බලාපොරොත්තු නැතිලා අවිහිංසා සංකල්පනා වෙනවා. මේ කාම වස්තුන්ගෙන් නික්මලා නිදහස් වෙන්න ඕන කියලා අදහස එනවා. නිකාම සංකල්පනා වෙනවා. අන්න සම්මා සංකප්ප මාර්ගාංගයේ වැඩෙන හැටි. ඒ වැඩෙනවා. ධර්ම මාර්ගයේ සිහි කරනකොට ඔය වැඩෙන හැටි. ඒතර මොකද කරන්නේ? අර ඉස්සෙල්ලා
අවිද්‍යාවෙන් බහැපු තීරණයේ ආස්වාදයට වහල් වෙලා තමාගේ ජයග්‍රහණීය බලාපොරොත්තුෙන් අනුන් රවට්ටන්න කියපු බොරු තිබුණාද? අනුන් බිඳවන්න කරපු කේලම් සැඩපාඩපත් කළ තමාගේ ජයග්‍රහණට අනිකා මැඩපවත්තා ගන්න කරපු පරුස කති. අනිකා මුලා කරලා තමන්ගේ වාසිය ලබා ගන්න කරපු ප්‍රලාප දෙදෙවි. වැඩක් නැහෙනි. අත්හැරියනවා. මෙන්න මේකද කියනවා සම්මා වාචා මාර්ගංගයේ වැඩෙන. සත්ව හිංසා කරලා හිංගි කරලා ප්‍රාණඝාත කරලා හොරමර වංචා කරලා සුරාසු දුරාචාර ආදී පසෙ ගිහිලා වැඩක් නැහෙනි. ධර්මයේ නිගමනේ එනවා. දහම ඇසින් දැකලා ධර්මයේ තීරණය ඕකයි. ওই තීරණය එනකොට සම්මා කම්මන්තේ වැඩෙනවා. ප්‍රාණාතිපාතා වේරමණි අදින්නාදාර වේරමණි කාමීසු මිච්ඡාචාරා වේරමණි අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ කියපුවායි වැඩෙන්නේ. අයිති විදියට අසාධාරණ විදියට ජීවත් වෙලා මේ ලෝකේ වැජ වෙලා වැඩක් නැහෙනි. දැහැමින් සාමී කාටත් යහපතක් කරලා මම දහම් මාර්ගය වඩා ගන්න නම් ඉතක වෙන මොකද්ද කරන්නේ? ඔය අදහස එනවා. සම්මා ආජීවයේ වැඩෙනවා. ඉතින් මං උත්සාහය කළේ නැත්නම් උත්සාහ කරන්න ඕනේ ලෝකේ තරඟ කරලා උඩ පැනලා දඟලා ජයග්‍රහණය ගන්න නෙමෙයි. මෙන්න මේ ධර්මාභෝධයේ පූර්ණ කරගෙන කෙලෙස් ඉදහරින්නයි උත්සාහ කරන්න ඕනේ කියලා ඒකට කරතු යමක් ඇද්ද? මං හැයදාවල් දෙකේ ඒකේ මගේ උත්සාහයේ කාර්යයෙන් කරනවා කියලා ගත්ත සම්මා වායාමයේ වැඩෙනවා. ඊට පස්සේ තමන් කරන කියන හිතන සෑම කටයුත්තක් පිළිබඳව මනස සිහිනුවණින් ඉඳලා රාගයේ ද්වේෂයේ මොහයේ මුලාවට පත් වෙන පැත්තේ අදහසක් ආවනම් වහාම තීනවරහගෙන ඒකෙන් මිදිලා යන්න. තීනුවණින් නිතර ධර්මානුකූලව හිතන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න සම්මා සතිය වැඩෙනවා. එතකොට ඇලෙන ගැටෙන පැත්තෙන් තිබිච්ච විසිද්ධිතාවයේ නැති වෙලා දහම්සුවේත් එක නැගින්නා වූ සම්මා සමාධිය වැඩෙනවා. ධ්‍යාන ලැබීම නිරායාසයෙන් සිද්ධ වෙනවා. ඔන්න ඔතෙන්ට ආවම දුකෙන් නිදහස් වෙන මාර්ගය භාවනාව කිවි ඔන්න ඕකයි. ඕක තමයි භාවනාව. ඕක යමකින් සිද්ධ වෙනවා නම් යම් අවබෝධයකින් සිද්ධ වෙනවා නම් ඒකට අවශ්‍ය දේ ගන්න. අරන් ඒකට අවශ්‍ය දේ කරගෙන යන්න. එතකොට කියනවා භාවනාව වැඩෙනවා. ඕක තමයි ආර්ය විනී භාවනාව. විද කර්මස්ථානය කරගෙන ජප කරගෙන ඉතර හරියන්නේ නැහැ. ඉතින් කර්මස්ථානය ජප කරාගා වගේ හිටියක් කමක් නැහැ. ඒකෙන් ওই ටික සිද්ධ වෙන එකක් බව පේනවනේ ඒක කරගන්න. ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් යම් කිසි පදයක් අරගෙන කියනකොට ඒකට අපි සෝතාවදානි. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අරහතාති තං සෝතාවදාන. ඒකේ තියෙන සෝතාවදානි. තං පජානනා පඤ්ඤා වියයන් බෙල්ල අන්නේ එක දකින්නාව නෝණක් ඇද්ද? අන්නේ එක තමයි අර මූලික ඥානෙ. සුතමේ ඥාන. සුතමේ ඥානෙ කියන්නේ එකක්, සුතේ කියන්නේ දෙක, තව එකක්. ඉතින් සුතමේ ඥානෙ ඉස්සෙල්ලා ලබන්න පුළුවන් එකක්. ඒක ලබන්නේ ඔය කියන විදිහට කියපුව එක අහලා. ඒ කියන්නේ යලි යලි සිහි කරන තමයි ඥානෙ පහළනවා. ඒක ඇත්ත නෙන්න. අන්නේ දකින්න එක ඥානෙ පහළනාම කියන එකට සුතමේ ඥානෙ. ඒ ඥානෙ ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ අනුව හිතනකොට චින්තාමය ප්‍රඥා, භාවනා ප්‍රඥා වැඩිලා ප්‍රගුණ වෙලා ඉනවා. මේ ඔය ක්‍රමෙට හුරු කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.